යලි දෙකතුවන්නේ සිවිල් කතිකාව සමගින් අද අපි කතා බහ කරමින් සිටින්නේ දේශපාලඥයන්ගේ පක්ෂ මාරුව පිළිබඳව. එහෙම නැත්නම් සිවිල් සමාජයේ ඔබ හොඳින්ම දන්න පිල් මාරුව පිළිබඳව. මේ දිනවල මේ සිදුවන පිල් මාරුව තවමත් අවසන් වෙන්නේ නැහැ. මොකද ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේම නායක කාරකාදීන් හැමතිස්සෙම පවසන්නේ අපේ පැත්තර තව එන්න ඉන්නවා අපේ පැත්තර තව එන්න ඉන්නවා අපේ පැත්තර තව එන්න ඉන්නවා මේ දේශපාලන නාටකයේ කූට ප්‍රාප්තිය තවමත් අපිට හිතෙන විදියට අපිට ඇහෙන විදියට සිද්ධ වෙලා නැහැ. ඒ හින්දාම තමයි මේ රටේ ජනතාවත් සිවිල් සමාජයේ ජනතාවත් මේ දේශපාලන නායකයන්ගේ කතාබස්වලට කන් දීගෙන බලාගෙන ඉන්නේ මේ කියන විදිහේ පිරිසක් ඒ පැත්තෙන් මේ පැත්තරත් මේ පැත්තෙන් ඒ පැත්තටත් යන සූදානම් වෙලා ඉන්නවද කියන කාරණේ පිළිබඳව. ඒක අපි මේ දුරකථන මාර්ගය ඔබටත් විවෘත කරේ. මොකද නිරන්තරයෙන්ම ඔබ දේශපාලනය පිළිබඳ සංවේදී පොත් කෙරෙන විදිහට මෙදා මේ ජනාධිපති වැතිවරණයේදී පක්ෂයේ ප්‍රතිපත්තීන් නැත්තම් පොරොන්දු වලට වඩා බලාගෙන ඉන්නේ මේ පාලම දිගේ එහා පැත්තට මෙහා පැත්තට යන්න සූදානම් වෙලා ඉන්න මේ දෙපැත්තෙන් කියවෙන නම් මොනවද යන්නේ ඉන්නේ කවුරුද කියන කාරණය පිළිබඳව කඩුලන්දෙන් ජයන්ත මහත්තයා ඉන්න අපිත් එක්ක. අයබෝවන්. අයබෝවන්. ඔව් ජයන්ත මහත්තයා, ඔබගේ අදහස මොකක්ද මේ දේශපාලකයන්ගේ පක්ෂ මාරුව පිළිබඳව? ඇත්තට මේ පක්ෂ මාරුවෙන් පිළිබඳව කතරම කතා කරේ පුදු ප්‍රශ්නයක් ගැන විකන්න කියලා දැන් රජයේ ඉතිරි අවුරුදු 5 මාරු කරනවානේ. ඇයි මේ මාරු කරන්නේ? ඒකේ ගැටේ යම් හඳුන්වන්න කිව්වේ ඒක සමාජ හැඳුනුම් සම්බන්ධ මොනවා හරි මොකද දේශන යන ඇති වෙනේ. ඒකම කෙනෙකුට ගැඩි ගාන ගන්න බලය තියෙන පුතක් වෙන්න මම හිතන්නේ අපි බලන් හොම එතනයි මේ රජයේ කියන දෙක ප්‍රතිපත්තියේ පොදු මහා දේශකේ දෙකපත් ප්‍රතිපත්තියේ සුදාපත්තියේ ඔබතුමාගේ මේ දුරකථන මාර්ගයේ යම් ගැටලුවක් තිබුණා ඔබේ ප්‍රශ්නේ ටිකක් පැහැදිලි මදි. නමුත් ජයන්ත මහත්මයා මට ඔබ කිව්වේ කාරණය බොහොම පැහැදිලි. මම කැමතියි ඒ කාරණේ අපේ විද්වතුන් අතරට යොමු කරන්නට. මහාචාර්ය විජේසූරිය මහත්මයා, දැන් මේ ජයන්ත මහත්මයා කියන්නේ අවුරුදු 5ක් අවුරුදු 6ක් දක්වා කාල සීමාවකට පත් වෙන මහජන නියෝජිතයාට මොකක්ද තියෙන මෙච්චරම තියෙන හදීසිය මේ තමන්ගේ පක්ෂේ මාරු කරන්නට? ඒ තරම්ම ලොකු සිදුවීමක් මේ කාල සීමාවල් තුළ සිද්ධ වෙනවද අපේ දේශපාලනය තුළ? නෑ, ඇත්තටම දැන් ඔය දැන් මේ සිද්ධ වෙලා තියෙන ක්‍රියාවලිය සම්බන්ධ යථාර්ථය විභාග කරලා බලනකොට සිද්ධ වෙලා තියෙන පළවෙනි මේ තමයි මේ මහජන වරමෙන් බලයක් ලබන පුද්ගලයෝ මහජන වරම තුට්ටුවකට මායිම් නොකිරීම. ඒක තමයි පළවෙනි දේ. මං කිව්වා අර පොඩි පැන්සලෙන් ගහන කතිරෙන් විශාල බලයක් ලබාගත් පුද්ගලයෝ ඒ කතිරය නොසලකා හැරීම. දැන් මේ වැරද්ද කළේ කවුද? මේ වැරද්ද කරපු පුද්ගලයා තමයි වර්තමාන ජනාධිපතිවරයා. ඔහු ඒක දෙආකාරයකින් කළා. එකක් තමයි විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු විශාල වශයෙන් මේ පැත්තට අරගත්ත ක්‍රියාවලිය. ඒකට ඉතාමත්ම ලස්සන ප්‍රවාදයක් ඉදිරිපත් කළා. යුද්ධයේ දිනන්ද පාර්ලිමේන්තුවේ බලය ඇති කර ගැනීම. මොකටද පාර්ලිමේන්තුවේ බලය? අයවැය සම්මත කර ගැනීමට. හැබැයි ඒ වෙනකොට සැබෑම තත්ත්වය ඒක යම්කිසි ආකාරයකට අලංකාර ලෙස හුම්බපු කාරණාව මිසක් නියම ඇත්ත නෙමෙයි. ඒ වෙනකොට පාර්ලිමේන්තුවේ සූදානම තිබුණා, එක්සත් ජාතික පක්ෂයකත් එකඟතාවක් ඇති කරගෙන තිබුණා. ඒක මාධ්‍යවලත් නොයෙකුත් ආකාරයට වාර්තා වෙලා තිබුණා. අයවැය පරද්දන්නේ නැහැ කියන එක ඒ තැනට තිබුණා. හැබැයි ඒ වුණාට විශාල පිරිසක් කොහොම හරි මෙතෙන්ට ආවා. එතකොට මේ යම්කිසි මහජන වරමකින් පත්වෙච්ච මහජන නියෝජිතයන්ගේ ඒ පැවැත්ම කියන එකට ඉතාම නරක බලපෑම කළා ජනාධිපතිවරයා. දෙවෙනි සිද්ධිය තමයි ඔහු මහජන වරමක් ලබා ගත්තා ජනාධිපතිවරයා හැටියට අවුරුදු 6කට. ඒ අවුරුදු 6ට වරම ලබා ගත්තට පස්සේ ඔහු විධායක ජනාධිපති ක්‍රමයේ තියෙන ශක්තියම පරිහරණය කරගෙන මහජන වරමකින් වියුක්තව දීර්ඝකාලීනව නැවතත් ජනාධිපතිවරයා බවට පත්වීමට සාබද්ධ විදිහට කෘත්‍රිම පාර්ලිමේන්තුව තුළ වරයක් ලබා ගත්තා. 18 වෙනි අවස්ථාව සංශෝධනය කිරීම.
මේක තමයි කරපු බරපතලම වැරද්ද. එතකොට මුදල් වලට මන්ත්‍රීවරු තමන්ගේ පිළමාල් කරනවට වඩා ඉතාම අශිෂ්ට අශීලාචාර අශෝභන වැඩක් තමයි තමන් මේ විදිහට බලයක් ලබා ගැනීම. ඒ වරම දුන්නේ මහජනයා නෙමෙයි. මේ වරම දුන්නේ මහජනයා නෙමෙයි. මේක ඇත්තටම බලහත්කාරයෙන් ගත්ත මේක මංකොල්ලයක්. එතන තමයි මේ ව්‍යාකූල තත්ත්වය උනේ. ඒ ක්‍රියාවලිය තුල ලංකාවේ දේශපාලන සංස්කෘතිය විපරීත වුණා. මේක කැළඹුණා. ඒකයි මං කියුවේ මේක පිපිරුව. ඒ පිපිරීම කියන ක්‍රියාවලියේදී මේකට විරුද්ධ මේ ක්‍රමය වෙනස් කරන්නට අවශ්‍යයි. මේකෙන් සිද්ධ වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ සම්මත සදාචාරාත්මක මූලධර්ම සාහසික ලෙස උල්ලංඝනය කිරීම. මේක වෙනස් කරන්නට ඕනේ. එතකොට අපි දන්නවා අපේ නූතන සමාජය තුලත් එහෙම අවශ්‍යතාවක් ඇති වුණාම යම්කිසි බලවේගයක් ගොඩනගෙනවා, පුද්ගලෙක් ගොඩනගෙනවා. ඔහුට ජාතික පදනමක් තිබුණ නැද්ද කියන එක පූර්වකථනය කරන්නට හැකියාවක් නැහැ. මේකට හොඳම නිදර්ශනය තමයි ප්‍රේමදාස මහතා ජනාධිපති පදවියේ ඉන්න කාලය තුල තිබිච්ච ලංකාවේ තිබිච්ච ඒකාධිපති ස්වරූපය. ඒක මිනිසුන්ට දරා ගන්න බැරි පීඩනයක් බවට පත් වුණා. එතුමාගේ ඝාතනයෙන් පස්සේ විජේතුංග මහතා ජනාධිපති බවට පත් වුණා. ඊට පස්සේ මොකද්ද වුනේ? පාර්ලිමේන්තුවක මහජන නියෝජිත වරියක්වත් නොවෙච්ච චන්ද්‍රිකා බණ්ඩාරනායක තමයි විදාගේ ජනාධිපති පදවියට එන්නේ. හරිද? එයා පළාත් සභාවටපත් වෙනවා. ඊට පස්සේ අගමැති වෙනවා. ඊට පස්සේ විදායක ජනාධිපති වෙනවා. අති විශාල මහජන වරමක් අරගෙන. එතකොට අපිට තර්කයක් හැටියට කියන්නට බෑ මේ සමාජ ක්‍රමයක් වෙනස් කරන නායකත්වයේ දෙන්නට ඉදිරිපත් වෙන පුද්ගලයාට මහජන බලයක් මහජන වරමක් කලින් තියෙන්නට ඕනේ කියලා. ඒක ඉතිහාසයේ කවදාක්වත් වෙලා නැහැ. ඒක තමයි ඇත්ත. එතකොට යම්කිසි සමාජ බලවේගයක් විසින් තමයි යම්කිසි නායකයෙක්ව ගොඩනගන්නේ. එතකොට අපි හොඳටම දන්න දේ තමයි ප්‍රාදේශීය සභාවකවත් මන්ත්‍රීවරියක් වෙලා නොහිටපු චන්ද්‍රිකා බණ්ඩාරනායක අතිවිශාල මහජන වරමක් ලබාගෙන බස්නාහිර පළාතේ මහා ඇමති වෙනවා. හරිද? පාර්ලිමේන්තුවේ අගමැති වෙනවා. විධායක ජනාධිපති හැටියට දෙපාරක් පත් වෙනවා. එතකොට එයාට කලින් තිබුණේ නැහැ වරම. එතකොට එයා යම්කිසි ආකාරයක ඒ රික්තය තුළ මතුවෙච්ච චරිතය. එතකොට ඒ අවස්ථාව වෙන විට එයා යම් යම් පුද්ගලයොත් එක්ක එකතු වෙලා තමයි දේශපාලන ප්‍රතිරූපයක් යම් ආකාරයකට ගොඩනගා ගත්තේ. දැන් මට අද පෙනෙන දේ තමයි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පදනම ඊට වඩා ඉතාමත්ම දැවැන්තයි, ඊට වඩා ඉතාමත්ම ශක්තිමත්. දැන් යම් කිසි විදිහකින් කවුරු හරි කල්පනා කරනවා නම් නෑ ඊට වඩා ශක්තිමත් කියලා ජනාධිපතිවරයාගේ පදනම ශක්තිමත් නම් මම අහන්නේ මෙච්චර ලයිට් කණුවක් ගානේ එතුමා එල්ලිලා මිනිසුන්ට වඳින්නේ ඇයි? අරලියගහ මන්දිරයට දහස් ගණන් ගෙනල්ලා මහජන මුදල් අවභාවිතය කරමින් මෙහෙම දන්සැල් දෙන්නේ ඇයි? මේ විදිහට ගම් නියම් ගම් පීරලා මිනිසුන්ට සල්ලි බෙදන්නේ ඇයි? අද හවස මට අපේ විශ්වවිද්‍යාලේ හාමුදුරුවමක් කියනවා මේ දවස්වල සර් හරිම කරදරයි. පන්සල්වල හාමුදුරුවෝ රැස් කරනවා. මේ මොරටුව ප්‍රදේශයේ සිද්ධ වෙලා තියෙන රැස් කරලා දහම් පාසල දියුණු කරන්න කියලා එක නියෝජිතයෙක් ඇවිල්ලා ලක්ෂය ගානේ බෙදුවලු. ඊට පස්සේ බස්නාහිර පළාත් සභාවෙන් එලා ලක්ෂ ගණන් හැම පිරියටම ලක්ෂ ගානේ බෙදෙනවා. මෙහෙම අසාමාන්‍ය බලයක් තියෙනවා නම් දැන් මේ ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයා දුර්වලෙක් නම් එයාට පදනමක් නැත්නම් එයාට නායකයෙක් වෙන්න අවකාශයක් නැත්නම් මෙහෙම සලිත වෙලා තියෙන්නේ ඇයි? එතකොට මේ පාවිච්චි කරන මුදල් මොන ධන සම්භාරයක්? එක්කෝ මේවා රාජ්‍ය මුදල් අවභාවිතය, එක්කෝ සාවද්‍ය විදියට හම්බ කරපු මුදල් භාවිතා කරමින් තමයි මේ දේශපාලන ව්‍යාපාරය ගෙනියන්නේ. මේක ඉතාමත්ම අවිනීතයි, ඉතාමත්ම පහත් ක්‍රියාවලිය. මට පෙනෙන ආකාරයට මේ පිපිරීම කියන එක ඉතාමත්ම වැදගත්, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් වැදගත් පිපිරීමක්. මේක ස්වාභාවික පිපිරීමක්. ඒ පිපිරීම සම්බන්ධ වෙච්ච අනිත් චරිතය. දැන් හෙළ උරුමයට යුද්ධයෙන් පස්සේ ඡන්ද පදනමක් නැහැ කියන එක මේ මහාචාර්යතුමාගේ තර්කය මම පිළිගන්නේ නැහැ. මොකද ඇත්ත වශයෙන්ම ඉතින් ජනාධිපතිතුමා සම්පූර්ණයෙන්ම යුද්ධයේ අයිතිය තමන්ගේ භුක්තියට සවි කරගත්තට මේ යුද්ධය කියන ක්‍රියාවලියට මම නම් යුද්ධෙට එහෙම කැමති කෙනෙක් නෙමෙයි.
සාහිත්‍යකරුවෙක් හැටියට. මේ ක්‍රියාවලිය තුළ ජනාධිපතිවරයාව සම්පූර්ණයෙන්ම පෙළඹුවේ හෙළවුරු. හෙළවුරුමය තමයි පලියක් හැටියට මේ කටයුත්තට සම්පූර්ණයෙන්ම දායකත්වය දුන්නේ. මේකට ජනතා විමුක්ති පෙරමුණක් යම් ආකාරයකට දායකත්ව වුණා. එක අවස්ථාවකදී එක වාර්තා වෙලා තියෙනවා, පත්‍රවල වාර්තා වෙලා තියෙනවා, හෙළවුරුමයත් එක්ක ඇතිවෙච්ච වාදයක ජනාධිපතිවරුණ තමසලමාව යුද්ධයට තල්ලු කරන්න හදන්නේ කියලා අහනවා. හරිද? එතන මේගොල්ල දැඩි ලෙස රතනහාමුදුරුවෝ චම්පික රණවක මේ අය දැඩි ලෙස පෙනී සිටිනවා. එතකොට ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයාට මේකෙන් මග අරින්නට බැරි වෙනවා මාවිල්වරු සොරවුව. ඒ වතුර ප්‍රශ්නේදී එතුමාට අනිවාර්යයෙන්ම මෙතෙන්ට එන්නට සිද්ධ වෙනවා. අනිත් ක්‍රියාවලිය තමයි දැන් ගම්මන්පිල මහතාට විශාල ඡන්ද පදනමක් තියෙනවා කියන එක. ඒක අපි පොඩ්ඩක් සත්‍ය වසන් කරලා කියන කතාවක් හැටියටයි මට වැටහෙන්නේ. මොකද අපි බලන්නට ඕනේ පදනම මේ తాවකාලික අවස්ථාවේ නෙමෙයි. ඒතොර හෙළවුරු මේ වැඩිම ඡන්ද පදනමක් තියෙන රතනහාමුදුරුවන්ට. බස්නාහිර දිස්ත්‍රික්කේ වැඩිම මනා ප්‍රමාණයක් අරගෙන තමයි උන්වහන්සේ පාර්ලිමේන්තුවට පත් වෙලා තියෙන්නේ. ඒතොර වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හැටියට කැබිනට් අමාත්‍යවරයෙක් හැටියට වැඩිම මහජන අවධානයක් දිනාගෙන තියෙන මහජන මනාප ලබාගත් චරිතයක් තමයි චම්පික රණවක. ඒගොල්ලන්ට ජාතික නායකයෝ හැටියට ගොඩනැගෙන්න ලොකු පදනමක් ඇති වෙලා තියෙනවා. ඒ පදනම ඇති වෙලා තියෙන්නේ වෙන වෙන බාහිර දේවල් වලින් නෙමෙයි. දන්සල් දීමෙන් නෙමෙයි. කටවුට් ගැහිමින් නෙමෙයි. ඒ අය බුද්ධිමත් දේශපාලනඥයෝ හැටියට මේ සමාජ දේශපාලන යාන්ත්‍රණයට දායක වෙච්ච ආකාරය පිළිබඳව. ඔහු පරිසර ඇමතිවරයා හැටියට වැඩ කරපු ආකාරය, විදුලි බල ඇමතිවරයා හැටියට මේ පාර්ලිමේන්තුවේ විදුලි බල ඇමති පදවිය දරන්න ඉන්න සුදුසුම පුද්ගලයා. වෘත්තීය සුදුසුකනුත් තියෙනවා, ප්‍රායෝගික සුදුසුකනුත් ඔහුට තියෙනවා. ඒත් ඒ පුද්ගලයාව එතනින් ඉවත් කළා. ඒතකොට මේ ක්‍රියාවලීන් ඔක්කොම අරගෙන බලනකොට තියෙනවා ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති ස්වරූපයක රාජ්‍ය යාන්ත්‍රණයකට ජනාධිපතිවරයා තල්ලු වුණා. ඒකයි මේ පිපිරුවේ. එතකොට ඒ පිපිරීම කියන ක්‍රියාවලිය හරහා මේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් අවශ්‍ය වෙලා තියෙනවා. මේ වෙනස මහජනතාව ඉල්ලන්නේ. කවුරුවත් නෙමෙයි ඉල්ලන්නේ, මහජනතාව ඉල්ලන්නේ. ඒ නිසා මේ බිහිවෙච්ච නායකයාට ජාතික පදනමක් තියෙනවද නැද්ද කියලා අපට පුරෝකථනය කරන්නට බෑ. ඒක මහජනයාගේ ඡන්දයෙන් විසඳෙන ඉරණමක්. හොඳයි මහාචාර්යතුමනි, අපිට දුරකථන ඇමතුමක් තියෙනවා කුරුණෑගලින් වීරසේකර මහත්මයා රැඳී ඉන්නේ. අයබෝවන්. අයබෝවන් ඔබතුමාට. වීරසේකර මහත්මයා, ඔබේ ප්‍රශ්නය. මම මුලින්ම ඔබතුමාලට මේ සියත ටීවී අන්තයට මම ඔබ පතනවා. ඒ වගේම විද්‍යුත් දෙපළට මම ඔබටත් සුභපතනවා. මගේ ප්‍රශ්නය ඔබතුමාලා දෙපළටම මම යොමු කරන්නේ. දැන් ඔබතුමාලාගේ දැන් ඔය මාතෘකාව තමයි මේ පිල් මාරුව. ඒ පිල් මාරුව කියන්නේ මහත්යෝ මගේ පුජ්‍යලක හැඟීම. මම මේ කුරුණෑගල රිදීගම වීරසේකර මහත්මයා කතා කරන්නේ. මගේ පුජ්‍යලක හැඟීම තමයි පිල් මාරු කරනකොට අපි ඡන්දෙන්නේ දැන් ඔය සියලුම ඇති හැකි නැති බැරි හැම කෙනෙක්ම අපේ ඡන්දෙන් තමයි පත් වෙන්නේ. පත් වෙච්චාම එක් වෙන කෙනෙක් ඉක්මනින්ම මන්ත්‍රී කෙනෙක් වෙනවා. ඊට පස්සේ අලුත් කෙනෙක් වෙලා ඒකට යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? වාසිය කතා එක්කෝ ශ්‍රී ලංකා දාත්පත්ෙන් ලියම්පියට යනවා, ලියම්පිය ශ්‍රී ලංකා දාත්පත් යනවා. විතරයි ගොඩක් දුර වෙන්නේ. අනික තුළු පක්ෂද ගොඩක් දුර ප්‍රධාන පක්ෂ දෙක අතර තමයි එහෙම යනකොට මහත්යෝ මගේ අදහස් තමයි දැන් උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකා පක්ෂේලා ලියම්පියට යනවා නම් ඒ යනකොට මහජනතාවගෙන් පත් වෙච්ච මන්ත්‍රීවරේ හැටියට නම්බුකාර විදියට ඒ දුරේ එතනින් අහෝති. වීරසේකර මහත්මයාගේ ප්‍රකාශයේ නීති රීති තිබුණා. ඒ නීති රීති වෙනස් කළානේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දීලා මාර්ගවන්ට පුළුවන් කියලා දුන්නානේ. එතනින් තමයි මේක
සම්පූර්ණයෙන්ම ව්‍යාකූල වෙලා ගිය. ඉතින් අපි ඇත්තටම ඔය 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 මහජනතාව නගන කාරණාව හරි මහජනයාගේ ඡන්දයෙන් වුණා නම් මිනිසුන්ට අයිතියක් තියෙනවනේ තමන්ගේ මහජන නියෝජිතයාගෙන්. ඒක මේ මේ විධායක ජනාධිපති පදවිය හරහා මේ දේශපාලන සංස්කෘතිය හරහා මහජන වරම කියන එක අවප්‍රමාණ වෙලා තියෙනවා. ඒක අපි පිළිගන්නට ඕනේ. දැන් ඔය කවුරු තේරුම් ගන්නට ඕන වටිනා දෙයක් තියෙනවා මේ රටේ මිනිස්සුන්ගේ ජීවන අරගලය කියන එක. මට KB හේරත් කියන නාට්‍යකරුවා සඳහන් කරපු දෙයක් මතක් වෙනවා. මේ අද උදේ එහු සඳහන් කළේ දැන් මේ මැතිවරණ ව්‍යාපාරය නිසා වතුකම්කරුවන්ට මේ සැරේ වැටුපට වැඩියෙන් සල්ලි දීලා තියෙනවා. එක කම්කරුවෙක් පඩි අරගෙන ගිහිල්ලා බිරිඳට දීලා තියෙනවා, අපිට මේ සැරේ හොඳට නත්තල් කණ්ඩ කියලා අපිට පඩි දුන්නා කියලා දුන්නලු. දැන් ඔහුගේ පඩිය 12,000යි. ඊට පස්සේ බිරිඳට ගෙනහිල්ලා දුන්නාම මේක ගණන් කරපුවාම 20,000ක් තිබිලා තියෙනවා. එතකොට කියලා බිරිඳ කියලා තියෙනවා රුපියල් 8,000ක් වැඩියෙන් අපිට තියෙනවා මේ සැරේ, හොඳට අපිට නත්තල් සමරන්න පුළුවන් කියලා සන්තෝෂේ ප්‍රකාශ කරපුවාම ඇත්ත වශයෙන්ම හරිම අනුවේදිනේදී මේක දරා ගන්න බැරුව මේ මිනිහා හෘදයාබාධයක් දැන් මැරිලා මේ වතු කම්කරුවා. දැන් කල්පනා කරන්න මේ රටේ සිවිල් පුරවැසියෙක් ඒ මිනිස්සයාගේ පඩියට රුපියල් 8,000ක් ලැබුණාම අමතරව හිතින් හිතා ගන්නට බැරුව ඒ මිනිහට සන්තෝෂේ දරා ගන්න බැරුව මිනිහා මැරෙනවා. මෙන්න මේකයි අපේ සමාජයේ එක්තරා පැත්තක යථාර්ථය. ඒතකොට මිනිස්සු මේ මහජන මේ ඒ මිනිහගේ කතිරේත් කතිරේ. හරිද? එයාගේ කතිරේට වෙන බලයක් නැහැනේ. ඒ කම්කරුවගේ කතිරේත් කතිරේ. එහෙම කතිරවලින් බලයටපත් වෙච්ච කෙනෙක් මහජන නියෝජිතෙක් කෝටි ගණන්වලට තමන්ගේ පදවිය විකුණනවා. දැන් ඉතාමත්ම පැහැදිලි යථාර්ථයක් තියෙනවා මේ අවස්ථාවේදී. අපි දන්නවා හුඟක් වෙලාවට ආණ්ඩු පක්ෂයට තමයි බලය ශක්තිමත් කරගන්නට උවමනාව තියෙන්නේ. ඒ වෙනුවෙන් ආණ්ඩු පක්ෂය සියලුම දේවල් කරනවා. ඇත්ත වශයෙන්ම විපක්ෂයට මිනිස්සු යම් ආකාරයකට දිනා ගන්නට උවමනා දුනා මේ විදිහේ විශාල මිලක් ගෙවන්නට අවකාශයක් නැහැ. ඒක තමයි යථාර්ථය. ඒක නැහැ කියලා කියන්නට බෑ. එහෙම යථාර්ථයක් තියෙනවා. එහෙනම් මම කල්පනා කරන්නේ දැන් ඔය කිව්වට මෙහෙ මහලේකම් වෙනුවට එහෙ මහලේකම් ගත්තයි කියලා ඒ ක්‍රියාවලිය එහෙම අති සරල කරලා බලන්නට හොඳ නැහැ. තිස්සත්නායක මහතාට වඩා මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලනික භූමිකාව තුළ ශක්තිමත් පුද්ගලයෙක්. ඔහු මහජන වරමින් දිගටම පාර්ලිමේන්තුව නියෝජනය කරපු සක්‍රීය දේශපාලන භූමිකාවක් ගොඩනගපු කෙනෙක්. එතකොට දැන් ආණ්ඩු පක්ෂයෙන්ම කියන විදිහට හැමදාම දිගින් දිගටම පෙරදිච්ච මැතිවරණ ක්‍රියාවලිය මෙහෙවපු පුද්ගලයෙක් තමයි එහෙම ආලේකම්වරයා. මෙතුමා හැමනම් මේ දිගින් දිගටම ජයග්‍රහණය කිරීම සඳහා මහලේකම් පදවිය දරපු කෙනෙක්. එතකොට මේ පුද්ගලයාගේ දේශපාලන චරිතය අනන්‍යතාවයි අරයාගේ අනන්‍යතාවය අතර විශාල පරතරයක් තියෙනවා. හැබැයි අපි එක දෙයක් තේරුම් අරගන්නට ඕනේ. යම්කිසි පුද්ගලෙක් යම්කිසි ඓතිහාසික අවස්ථාවකදී තීන්දුවක් තීරණයක් ගැනීමේ ක්‍රියාවලියේදී මිනිහෙක් උසුලන අවධානම ඒක තමයි ඉතාමත්ම වැදගත්ම දේ. ඒ අවධානම කියන කාරණාව අපි දන්නවා නූතන අපේ දේශපාලනික සන්දර්භය තුළ ඒ අවධානම කොච්චර දරුණුද කියනවා මිනිහෙක් ජීවිතේ පරදුවට තියන්නේ. ඉස්සර වගේ නෙමෙයි. මේක ඉතාමත්ම දරුණු තත්ත්වයක තියෙන්නේ. දැන් මේ සිවිල් සමාජය තුළ මහා විශාල නිද්‍රාවක් තියෙනවා. ඇයි මේ නිද්‍රාව? ප්‍රජාතන්ත්‍රවාදී මූලික අයිතිවාසකම් මිනිසුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය. ඒ නිසා මිනිස්සු කතා කරන්නේ. මිනිසුන්ට බයක් තියෙනවා. මේ බය කොහෙන්ද ඇති කළේ? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කරලා තියෙන අයිතිය මිනිසුන්ට අහිමි වෙලා තියෙනවා. මෙන්න මේ වගේ යථාර්ථයක් ඇතුලේ යම්කිසි ස්වාභාවික පිපිරීමකට නායකත්වය දීම. එතකොට අපි බලන්නට ඕනේ දැන් මේ නායකත්වය දීම කියන ක්‍රියාවලියේදී ලංකාවේ ආණ්ඩු මාරු කිරීමේදී ප්‍රධාන පක්ෂ දෙකනේ, එක්සත් ජාතික පක්ෂය, එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තනියම ආණ්ඩුවක් පිටවන්න බෑ. තවත් පක්ෂත් එක්ක තමයි එකතු වෙලා මේක කරන්නේ. දැන් මේ වෙලාවේදී එක්සත් ජාතික පක්ෂයේ නායකයා මේ මෛත්‍රීපාල සිරිසේන මහතාව පොදු අපේක්ෂකයා හැටියට පත් කිරීමේ ක්‍රියාවලියට එකඟතාව පළ කරලා තියෙනවානේ. ඒ පක්ෂයේ
දායකත්වය ලැබිලා තියෙනවානේ. එතකොට දැන් එතන සිද්ධ වෙච්ච එකම දෙයක් තමයි ආණ්ඩුවට මේ දිගින් දිගටම පැරදිච්ච කෙනා පොදු අපේක්ෂකයා කියන ඒ සීල් එක ගහන්න බැරුව ගියා. එතකොට මේ දේශපාලන තීන්දුව යම් කිසි වකවානුවක් තුල ඉතාමත්ම බුද්ධිමත්ව අරගෙන තීන්දුවක් මේ ක්‍රමය වෙනස් කරන්නට නම් මේ රාජ්‍ය ආන්ත්‍රණය වෙනස් කරන්න නම් ඊට සුදුසු ප්‍රවේශයක් අවශ්‍යයි. ඒ ප්‍රවේශය හරි ඒක නිවැරදි කියලායි මම කල්පනා කරන්නේ. හොඳයි. මහාචාර්ය හින්නායක මහත්මයා දැන් මහාචාර්ය සරත් විජේසූරිය මහත්මයා යම් ඔබේ කරුණවලට යම් එකඟ නොවන කරුණු කාරණා කිහිපයක් පිළිබඳවත් අදහස් දැක්වුවා. ඒත් එක්කම අපි කතා කරන්නට ඕනේ පහුගිය දශකයක් වගේ කාලයක් අපි ආපස්සට ගිහිල්ලා බැලුවොත් මේ කියන මහජන නියෝජිතයින් ඕනෑම තැනක ඉඳලා ඕනෑම පක්ෂයක ඉඳලා ඕනෑම කණ්ඩායමක ඉඳලා තමන්ගේ පිල් මාරුව සිදු කරලා තියෙන්නේ තීරණාත්මක මොහොතක ඒ තීරණය ජාතියට ඉතාමත්ම වැදගත් තීරණයක් බවට පත් කිරීමේ කටයුත්තට දායකත්වය ලබා දෙමින්ද ඔබ දැන් යම් යම් චරිත කීපයක් පිළිබඳවත් ඔබ කතා බහ කරා. මේ කියන චරිතවලත් මේ ආගමනය නැත්තම් විගමනය යෑම නැත්තම් ආපසු එහෙම සිද්ධවන්නේ මේ කියන රටේ ජනතාවට ඉතාමත්ම යහපත් වූ දේශපාලන සංස්කෘතියක් උරුම කර දෙන්නටමද? ඉතිහාසයේදී ප්‍රසන්න ඔව් දැන් මම හොඳම උදාහරණය වශයෙන් ගන්නෙම SWRD බණ්ඩාරනායක. ඕකේ. ඒ කාලේ රටේ ගියපු මාර්ගයේ දිහා බලපුවාම අපේම ජාතිකත්වය, ස්වාධීනත්වය, දේශීයත්වයට ඉඩකඩ නොලැබෙනකොට පැවති එක්සත් ජාතික පක්ෂ රජයෙන් ඊට විකල්ප මාර්ගයකට මේ රට යොමු කිරීමේ අවශ්‍යතාවයක් තිබුණා. ඒ ආසන්න හේතු SWRD බණ්ඩාරනායක එක්සත් ජාතික පක්ෂයෙන් අයින් වීමට වෙන දේවල් තියෙනවා. ඇති නමුත් ප්‍රතිපත්තිමය පදනමක් එතන තිබුණා. ඒක අපි මේ ඒ අයින් වෙච්ච දවසේදී ලෝකෙට කියපු දෙයක් නෙවෙයි. SWRD බණ්ඩාරනායකගේ චරිතය අපි ඒක දැක්ක කල ඉඳලම තියෙනවා. දැන් එයා ඒ අවස්ථාවේ මේ අවස්ථාවේ තියෙන වෙනස ඒකයි. දැන් ඔය මෛත්‍රීපාල සිරිසේනගේ මේ ජාතික කැක්කුම ලෝකෙට කියාපාන්නේ අස්සෙච්ච දවසට. අපිට ඒක එයාගෙන් කල ඉඳලම තිබුණා නම් සංඥාවක්. මෙහෙමයි මෙහෙමයි කියලා. එතකොට අපි අර මම අර SWRD බණ්ඩාරනායක ගැන කිව්වා වගේ අපි දන්නවා මේ මිනිස්සු මේ ගමනක යන්න මුල පුරාගෙන තියෙනවා එහෙමිට කියලා. ඉතින් මම උතන කියන්නේ ඒක තමයි. මේ අපේ අර මහාචාර්ය විජේසූරිය කිව්වා වගේ මේ පිපිරීම කියන එක මේ මෛත්‍රීපාල සිරිසේනගේ පිපිරීම. ඒක ජාතික පිපිරීමක් නෙවෙයි. ජාතියේ ඕනෑම ආණ්ඩුවකට විරුද්ධව පක්ෂව කටයුතු කරන ඒක ප්‍රජාතන්ත්‍රවාදී රටක හැටි. නමුත් මේ අවස්ථාවේ ඔය කියන පිපිරීමක් තරක් වෙන්න දෙයක් වුණාද කියන එක මම දන්නේ නැහැ කියන්න. එක එකනා හිතන්න පුළුවන්. නමුත් ඩෙෆිනිට්ලි මෛත්‍රීපාල සිරිසේන නම් පිපිරීමක් වුණා. ඒක තමයි මෙයා මේ ලොකු මට්ටමකට ගිහිල්ලා මේ පෙන්වන්න යන්නේ. ඒ ඇරෙන්න මෙතන මේ කියන්නේ මේ සිවිල් පුරවැසියෝ විදිහට මේක බලන්න ඕන. එක්තරා විදිහකින් අපි සිවිල් පුරවැසියෝ වුණත් අපි රටේ වේවගෙන උනන්දු වෙන නිසා අපි සාමාන්‍යම ජනතාවට වඩා පොඩ්ඩක් ඒවා පිළිබඳ විචාරාත්මකව බලනවා. නමුත් ඉතින් ගමට ගිහිලා බලපුවාම කොහෙද ඒ ගමේ පිපිරීමක් තියෙන්නේ? තිබිච්ච පිපිරීම ඉවර වුණානේ. අන්තිමට පිපිරුනේ 2009 මැයි 18 වෙනිදා. ඊට පස්සේ මේ රටේ ලිටරලි කොහෙවත් පිපිරීමක් උනේ නැහැ. ඊට අමතර ඒක පැත්තකින් ඊළඟට ඔය කියන ආකාරයේ දැඩි සමාජ විරෝධී ජනාත්මක ඔය කියන ආකාරයේ දේවල් මේ වෙනවනම් මේක අපි මේ සමාජයේ එදිනෙදා සමාජය තුළ එන්න ඕනේ. ගමකට ගිහිල්ලා බලපුවාම ගමක එහෙම දෙයක් පේන්නේ නැහැ. පාරට බැස්සාම එහෙම දෙයක් පේන්නේ නැහැ. බස් එකකට ගියපුවාම එහෙම දෙයක් පේන්නේ නැහැ. හැබැයි පාර්ලිමේන්තුව ඇතුළේ ඒක තියෙනවා. ඊළඟට මේ වගේ වාද විවාද වලට ආපුවාම අපි අපතර ඒක තියෙනවා. නමුත් ගමේ මිනිස්සු එකතු වෙලා කතා බහ කරනකොට මේ ඒගොල්ලන්ගේ එදිනෙදා ප්‍රශ්න දිහා බලපුවාම ඒවා තුළ මේ පිල් මාරු කිරීම කතන්දරවත් ජනාධිපති වෙනස් කිරීම කතන්දරයක්වත් මෛත්‍රීපාල සිරිසේන ඒ වෙනුවට ගෙන මේ කතන්දරයක්වත් ඔය වගේ දේවල් නැහැ. මිනිස්සු ඉතින් මේවට යනවා එනවා. අපි ලිටරට් සමාජයක් හින්දා ඌව ගැන අහනවා බලනවා රැස්වීම් වලට යනවා
පත්තර බලනවා ඔක්කොම. ඒ වුණාට මේ ඔය කියන ආකාරයේ මහා අගාධයකට මේ රට වැටිලා තියෙනවා. ඒ අගාධයෙන් ඒ අගාධයට මූලික වශයෙන් වග කියන්න ඕනේ මහින්ද රාජපක්ෂය. ඒ නිසා මේ අගාධය රට බේර ගැනීමට කරන්න පුළුවන් එකම දේ මහින්ද රාජපක්ෂ අයින් කිරීමය. ඒ අයින් කරන්න යන ගමනේදී මෙන්න මේ අහසින් කඩාන වැටුණා වගේ පුද්ගලයෙක් ඉන්න හින්දා මෛත්‍රීපාල සිරිසේන කියලා එයාට අපි එකතු වෙමු කියන මේ මොකක්ද ඒක කියන්නේ ඇක්සිඩෙන්ටල් කැන්ඩිඩේට්. ඕකේ අර ඉන්දියාවේ ජනාධිපති මන්මෝහන් සිං ගැන කිව්වත් ඔය වගේමයි. මේ බලාපොරොත්තු නොවුන අහසින් හිටපු ගමන් අත්වෙච්ච එක්කෙනෙක් වටේ රට රැලි වෙනවා කියන එක මේ රටේ සාමාන්‍ය මිනිස්සු පිළිගන්න දෙයක් නෙවෙයි. මොකද අපිට මෙහෙමයි ඇත්තම කියනවනම් මහින්ද රාජපක්ෂගේ ක්‍රමය නුසුදුසු නම් ඒකට වඩා සුදුසු ක්‍රමයක් දෙන්න තරම් අවංකවම දෙන්න පුළුවන්. ජෙනුවින් කැන්ඩිඩේට් කෙනෙක් මේ රටට එනවනම් මිනිස්සු හුඟක් යාමට එකතු වෙයි. මොකද මිනිස්සුන්ටත් සමහරලාට එහෙම ඕනකම්. නමුත් මේ වෙලාවේ මං කිව්වේ අර ප්‍රායෝගික යථාර්ථය දිහා බලපුවාම අපට එවැන්නෙක් දකින්නේ අනිත් පැත්තේ. එතන ඉන්නේ කණ්ඩායමක්. දැන් කවුද උතන ඔය අපේක්ෂක මොකද්ද මේ නාම යෝජනා මෛත්‍රීපාල සිරිසේන දුන්නට කවුද මෙතන ඉන්නේ? මෛත්‍රීපාල සිරිසේනද? රනිල් වික්‍රමසිංහද? චන්ද්‍රික බණ්ඩාරනායකද? සරත් ෆොන්සේකාද? දැන් මේ චම්පික රණවකද? කිසි කෙනෙක් දන්නේ නැහැ. ඒ නිසා මේක මේ අර එක්තරා විදිහක රූකඩ නැටවිල්ලක් වගේ. රූකඩේය තමයි මෛත්‍රීපාල. නටවන්නේ වෙන අය. එවැනි පුද්ගලයෙක් කොහොමද රටක ජනාධිපති කෙනෙක් කියලා අපි පත් කරගන්නේ? ඊට වැඩිය තමන්ගේ ස්වාධීනව කටයුතු කරන්න පුළුවන් ඒ අවශ්‍ය බලය ඕරායක ඒ පෞරුෂත්වය තියෙන පුද්ගලයෙක් තෙන්න එන්න ඕනේ. විශේෂයෙන්ම අනිත් පැත්තේ ඉන්නේ ජනාධිපති නිසා. ඒකයි සමාජයේ මිනිස්සු අපේ ඔය අපි කොයිතරම් අධ්‍යාපනයේ දිරිබල ආරෝමේව ලබා ගත්තත් සමාජයේ මිනිස්සු සමාජයේ දිහා බලන සමාජයේ නායකයෝ තෝරගන්න ක්‍රම තියෙනවා. ඒවා හුදෙක් බුද්ධියම කරන දේවල් නෙවෙයි. දැන් මෙතන මේ අපි හුඟක් වෙලාවට කතා කරන්නේ බුද්ධියට කතා කරන එකනේ. මිනිසුන්ගේ හදවතට කතා කරන්න ඕනේ. දැනෙන විදිය. ඒ දැනෙන්නේ පොත්පත්තර බලලා නෙවෙයි. ඉදිරියෙන්දා ජීවත් වෙන ඉතින් ඒ දැනෙන ක්‍රමයේ වෙනස්කම් තියෙනවා. සමහර දේවල් ආණ්ඩුවට කරන්න පුළුවන් දේවලුත් තියෙනවා, බැරි දේවලුත් තියෙනවා. හැබැයි මේ මමත් පොඩි උදාහරණයක් කියන්න. මගේ දෙමව්පියෝ, මගේම දෙමව්පියෝ පෙන්ෂන් ගියපු ගමේ ඉන්න මිනිස්සු. ඉතින් මම ගිහිල්ලා මම අද මේකට එනවා කියලාත් කිව්වා. එමේ ගිහිල්ලා කිව්වට පස්සේ ඒගොල්ලෝ මම ඇතින් කිව්වේ ඕක ඉතින් තර්ක කරන්න දෙයක් නැහැනේ පුතේ. ඒගොල්ලෝ අපි හිතාන හිටියට මේ සමහර අය මේ මොකද යුද්ධයේ සියලු වගකීම ගෞරවය ජනාධිපති ගන්නවා කියන එක. ඉතින් රටේ සන්නද්ධ නායකය වශයෙන් ඒක ගත්තට ඇති වැරද්දකුත් නෑ. ඒකට අපි තරහ වෙන්න ඕනේ, ඒකට අපි සතුටු වෙන්න ඕනේ. ඒගොල්ලෝ කිව්වේ මේ රටේ වෙන දේවල් අපි දන්නවා. එදා පාරේ බැහැලා යන්න බැරුව තිබිච්ච එක අද එහෙම ප්‍රශ්නයක් නෑ. ඒ ඒගොල්ලන්ගේ පෙන්ෂන් එක ගත්තාම පෙන්ෂන් එකත් වැඩි වෙලා. ඉතින් ඒකටත් ඒගොල්ලෝ සතුටුයි. එහෙම නැතුව අර 1970 ගණන් වල තිබුණු කාලේ වගේ කාණු වලින් කෑම බක්කි වලින් කෑම හොයාගත්තු කාලේ, පොල් බෑයක් කඩෙන් ගත්තු කාලේ, කිරි පැකට් එකෙන් කෑලි හැඳිවලට වෙන් කරලා ගත්තු කාලේ වගේ දුප්පත් තැනක නෙමෙයි අපි රට ඉන්නේ. අපේ රට ක්‍රමානුකූලව ක්‍රමයෙන් දැන් සංවර්ධනය වෙගෙන යනවා. ඒ සංවර්ධනයේ ප්‍රතිලාභ ඔය මේ මහා ලොකු විස්තර දැනගත්තේ නැතුනට අර ගමේ මිනිහට දැනිලා තියෙනවා. හැබැයි එක එක මට්ටම් වලින් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මුළු සමාජයේ ඉන්න ඔක්කොටම එක වගේ කියලා. මම දන්නවා මේ සමාජයේ ඉන්න සමහර අය තා බොහෝම දැඩි ලෙස පෝසත් වෙලා තියෙනවා. ඕකේ වැඩි දෙනෙක් එතෙන්ට යන්නේ නැහැ. රටක් සංවර්ධනය වෙනකොට ඒ වෙනස්කමුත් එක්ක තමයි යන්නේ. ඒව සම්පූර්ණයෙන්ම නැති කරගෙන මේ සමාජවාදී තුලින් මේ රටක් දියුණු වෙලා නැහැ. කොහේවත් දියුණු වෙන්න ගියපුව තවසනේ කඩා හැලුණානේ. දැන් චීනේ වගේ රටක් ගත්තොත් එහෙම මේ හැමෝටම එක විදිහට සලකගෙන නෙවෙයි ඉස්සරහට යන්නේ. යන්න පුළුවන් මිනිස්සු ව්‍යවසායකයෝ සංවර්ධනය කරන අය යනවා. අපේ රටෙත් වෙන්නේ ඒක තමයි. හැබැයි ඒවට පොඩි කාලයක් දෙන්න ඕනේ. ඔතනදී මම කියන්න ඕනේ ඒක වැදගත්ම කාරණේ තමයි ඊයේ පෙරේදා මහතිර් මහමුද මැලේසියාව නූතන මැලේසියාවේ නිර්මාතෘවරයා කොළඹට ආවා. ඇවිල්ලා අවස්ථා දෙක තුනකදී කතා කරා.
එතුමා කියපු කතන්දර මේ මේක හැමෝම දන්න කතාව. එතුමා කියපු කතන්දරේ තමයි රටක සංවර්ධනයට අත්‍යවශ්‍ය කාරණේ තමයි ස්ථාවරත්වය. දේශපාලන ස්ථාවරත්වය. සිංගප්පූරුවේ දියුණුවේ කතන්දරේ පිටිපස්සේ තියෙන්නේ ලී ක්වාන් යූ කියන පුද්ගලයා නෙවෙයි. ලී ක්වාන් යූ කියන පුද්ගලයා දිගු කාලයක් තිස්සේ සිංගප්පූරුව මෙහෙයවීම. ඒ මැලේසියාවේ කතන්දරෙත් ඕකමයි. ඒ වගේ දැන් මේ අවස්ථාවේදී මේ රට තේරුම් ගන්න ඕන දේ කාරණයක් තමයි දැන් අපි මේ යම්කිසි ගමනකට යනවා එකපාරටම මේ කීව දෙනෙකුගේ තියෙන පිපිරීමක් කියන කතන්දරේ හින්දා මේ ගමන සම්පූර්ණයෙන් වෙනස් කරන්න ගියොතින් එහෙම අපිටත් අර ස්ථාවරත්වේ නැති වෙලා මේ සංවර්ධනයේ යන්න පුළුවන් ගමනට යන්න බැරි වෙනවා අපේ නායකයෝ වෙනස් කරන්න ඕනේ තමයි ඒ අදාළ තැන්වලදී නමුත් මං හිතන්නේ මේ අවස්ථාවේදී මේ නායකත්වයේ වෙනස් කිරීම තුලින් ඔය කියන වාසියක් රටට වෙනවයි කියලා මම නම් දකින්නේ රටේ සංවර්ධනයට වෙන්න පුළුවන් විවිධ හානි ඇරෙන්නට. ඉතින් ඔකට විරුද්ධ වෙන්නත් පුළුවන් කාට හරි. හොඳයි හොඳයි. අපි කතා බහ කරමින් සිටින්නේ දේශපාලකයන්ගේ පක්ෂ මාරුවීම පිළිබඳව අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. කෙටි විරාමයක් ලබා ගන්න මත්තෙන් අපි අපේ දුරකතරෙන් ඉන්න අපේ ප්‍රේක්ෂකෙක් අපි ඔබේ ප්‍රශ්න ඉක්මනින්ම යොමු කරන්නට පුළුවන් ඉන්දික මාත්මය. මේකයි ප්‍රසන්න මාත්‍යෝ දැන් මේ රටේ පවතින ඇත්තටම සිල් මාරවීමයි. ඔව් ඔව්. ඔව් ඔබේ ප්‍රශ්න ඉක්මනින් යොමු කරන්න. මහජන මතේ නෙවෙයි තියෙන්නේ. ඔබේ දුරකථනයේ සමාන ඔබේ රූපවාහින යන්ත්‍රයේ ශබ්දය පොඩ්ඩක් අඩු කරලා ඉක්මනින් ඔබේ ප්‍රශ්නේ යොමු කරොත් අපිට කාල වේලාව පිළිබඳ ගැටලුවක් තිබෙනවා. මේ නියම නියම කිල්මාරුවීම තුළ මහජනයාගේ මතය මහජනයන් ඡන්දරංගිය සියලු දෙනාම දැන් කෝටි ගණන් සල්ලි දීලා අනිත් පැත්තට යනවා. ඉතින් මේක ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී රටක පිටියු ලක්ෂණයක්ද? හොඳයි. ඔබේ ප්‍රශ්නේ පැහැදිලි. අපි විරාමයෙන් අනතුරු ඔබේ ප්‍රශ්නයට උත්තරයක් ලබා දෙන්නම් මේ විද්වතුන් සමග කතා බහ කිරීමෙන්. ඔබගේ ප්‍රශ්නය තමයි මේ අපේ කතිරේ අරගෙන යන ඔවුනට අයිතියක් තියනවාද? මේ කතිරේ කෝටි ගාණකට විකුණන්නට වෙන කාට හරි කියන කාරණේ. අපි කෙටි විරාමයක් ලබා ගනිමු. දේශපාලකයන්ගේ පිල්මාරුව සදාචාරාත්මකද සාධාරණද නැද්ද?